අයිබෝ, ඔබයි මමයි මේ වෙලාවේ ඉන්නේ ජනාධිපතිවරණ උණුසුමත් එක්ක. ඉතින් ජනාධිපතිවරණ උණුසුමත් එක්ක ඉන්න ඔබට දැනගන්නම ඕන කරන නීතිමය කාරණාවක් සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්න යන්නේ. අපි දන්නවා ජනාධිපතිවරණයේ වේවා, මහමැතිවරණයේ වේවා, පළාත් පාර්ලිමේන්තුවරණ වේවා, මේ ඡන්දය කියලා කියන්නේ ජනතාවගේ අයිතිවාසිකමක් කියලා. මේක ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ වෙන කාරණාවක් බව පහුගිය දවසේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු පළාත් පාලන ඡන්ද විමසුම සම්බන්ධ තීරණයේදී පැහැදිලි කරලා දුන්නා. ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි ව්‍යවස්ථාව ඇතුලේ හරි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා ජනතාවගේ පරමාධිපත්‍ය බලයේම කොටසක් තමයි ඡන්දය කියන්නේ කියලා. එහෙනම් ඔබට ඔබේ පරමාධිපත්‍ය බලය තීරණය කරන්න අවස්ථාවක් හම්බෙලා තිනවා. ඔබට ඔබේ පරමාධිපත්‍ය බලයෙන් ඔබව අපව පාලනය කරන්න ඕන පාලකයාව තීරණය කරන්න අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. ඒ හම්බ වෙලා තියෙන අවස්ථාව කොහොමද අපි පාවිච්චි කරන්න කියන කාරණාව සම්බන්ධයෙන් සලකලා බලද්දී අපිට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 94 වෙනි ව්‍යවස්ථාව අමතක කරන්න බෑ. මොකද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විස්තර අපිට හම්බ වෙන්නේ 94 වෙනි ව්‍යවස්ථාවේ, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. ඒක සඳහන් වෙන ආකාරයට කොහොමද ජනාධිපතිවරේ පත් කරගන්නේ? දැන් අපි දන්නවා මේ මොහොත වෙනකොට ලංකාවේ ජනාධිපතිවරණයට අපේක්ෂක 39 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මිය ගියා. කොහොම වුණත් මේ මොහොත වෙනකොට අපේක්ෂක බහුතර ප්‍රමාණයක් අපිට හොයාගන්න පොම්බලා දිනවා. වෙනද නම් ජනාධිපතිවරණය කියලා කිව්වට පස්සේ අපිට පේන්න ඉන්නේ ප්‍රධාන වශයෙන් අපේක්ෂක දෙන්නෙක් අතර තරගයක්. හැබැයි මේ මොහොත වෙනකොට 39 දෙනෙක් ඉදිරිපත් වෙලා හිටියත් ප්‍රධාන අපේක්ෂක ගණනාවක් අතර මේ වෙනකොට ජනාධිපතිවරණයේ ඇතුලේ තරග උණුසුමක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට වෙනද ජනාධිපතිවරණ ඉතිහාසයේ දිහා ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවම අපිට පේන කතාව තමයි අපේක්ෂක දෙන්නෙක් අතර ප්‍රධානම තරගයේ තියෙද්දිත් 50% ඉක්මවා යනවා කියන එක හරි අමාරු කාරණාවක් බවට පත් වුණා. මේ වෙලාවේ අපේක්ෂකයෝ 4-5 දිනක් අතර ප්‍රධාන පෙළේ තරගයක් නිර්මාණය වෙලා තියෙන වෙලාවක සමාජය ඇතුලේ කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. මේ එක අපේක්ෂකයෙක්ටවත් 50% ගන්න වෙන්නේ නැහැ, දෙවෙනි මනාපය ගණන් කරන්න වෙනවා කියලා. එහෙනම් මොකක්ද මේ දෙවෙනි මනාපය ගණනය කරනවා කියලා කියන්නේ? මොකද්ද මේ 50% කතන්දරේ? මෙන්න මේකත් අපිට හම්බ වෙන්නේ මේ 94 වෙනි ව්‍යවස්ථාව ඇතුළෙම තමයි. ඔබ දන්නවා අපේක්ෂකයෝ දෙන්නෙක් විතරයි නම් ඉදිරිපත් වෙලා තියෙන ජනාධිපතිවරණයට අපිට පුළුවන් අපිට කැමති අපේක්ෂකයා ඉස්සරහන් ගිහිලා කතිරේ ගහලා ඡන්දේ ලකුණු කරලා ඉන්න. හැබැයි අපේක්ෂකයෝ දෙන්නෙක්ට වඩා ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවකදී අපිට ඕන නම් එක්කෙනෙක්ට විතරක් ඡන්දේ ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව අපිට අවස්ථාවක් හම්බ වෙනවා මනාප ලකුණු කරන්න. ඒ කියන්නේ මම මෙයාටත් කැමති කියලා හිතනවා නම් කැමැත්තේ පිළිවෙලට 1, 2, 3 කියලා අපිට ලකුණු කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න 1, 2, 3 ලකුණු කරද්දී මැද්දෙන් කතිර ගහන්න, එහෙම නැත්නම් කැමැතිම කෙනාට කතිර ගහලා අනිත් අයට 2-3 දාන්න එහෙම කරන්න බෑ. ඡන්දේ නම් ඡන්දේ, මනාපේ නම් මනාපේ. ඔන්න ඔය විදිහට අපිට මනාප ලකුණු කරන්න, ඡන්ද ලකුණු කරන්න අවස්ථාවක් තියෙනවා. අන්න එහෙම ලැබිලා තියෙන අවස්ථාව ඇතුළේදී අපි කොහොමද ජනාධිපතිවරයෙක් බවට අපේක්ෂකයෙක් තෝරගන්නේ? අපි දන්නවා වලංගු ඡන්දවලින් ඉදිරිපත් කරලා තියෙන ඡන්දවලින්, ප්‍රකාශ කරලා තියෙන ඡන්දවලින් වලංගු ඡන්දවලින් 50%, ඒ කියන්නේ 2 to 1 වඩා වැඩි ප්‍රමාණයක් ලබාගත්තු අපේක්ෂකයා, වැඩියෙන්ම ලබාගත්තු අපේක්ෂකයා තමයි ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ. අනිවාර්යයෙන්ම 2 to 1 වැඩි ප්‍රමාණයක් ගන්න ඕන වලංගු ඡන්දවලින්. සමහර දාවට කතිරාස්සෙම 1, 2, 3 ගහලා, සමහරවිට කුරුටු ගහලා, විවිධතර අවලංගු වෙන ඡන්දක් තියෙනවනේ. ඒ අවලංගු වෙන ඡන්ද ටික ඉවත් කරලා වලංගු වෙන ඡන්ද ප්‍රමාණය වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ 2 to 1 වඩා ප්‍රමාණයක්, 50%ට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්න අපේක්ෂකයා ජනාධිපතිවරයා බවට පත් වෙනවා. දැන් නිකමට හරි හිතන්න, එක අපේක්ෂකයෙක්ටවත් වලංගු ඡන්දවලින් 50% ඉක්මව ගන්න බැරි වුණොතින්, ඒ කියන්නේ 50%යි 0.01 ගන්න බැරි වුණොතින් මොකද කරන්නේ? ලොකු අර්බුදයක් නෑ. ඒක ලොකු අර්බුදයක් වෙන්නේ නෑ. ඇයි ලොකු අර්බුදයක් වෙන්නේ නැත්තේ? ඒකට විසඳුමක් ඔය ව්‍යස්ථාවෙම පැහැදිලි කරලා තියෙනවා. එතකොට අපි කරන්නේ දෙවෙනි මනාපේ ගණනය කරන්න යනවා. දෙවෙනි මනාපේ ගණනය කරනවා කියලා කියන්නේ මොකද්ද? ඒකෙදි වෙන්නේ මෙහෙමයි. අර මුලින් ගණනය කරපු ඡන්දවලින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත්තු අපේක්ෂකයෝ දෙන්නව තෝරගන්නවා. ඉතින් මොකද දැන් මේ මොහොතේනකොට ඡන්ද අපේක්ෂකයින් 4-5 දෙනෙක් අතර තරගයේ උඩුදුවල වැඩියෙන්ම ගත්තු දෙන්න ඉන්නවනේ. අන්නේ වැඩියෙන්ම ගත්තු දෙන්නව තරගයේ ඉදිරියට අරගෙන යනවා. අනිත් අයව ඉවත් කරනවා. එතකොට දැන් තරගයේ තියෙන දෙන්නෙක් අතර. ඊට පස්සේ
අර ඉවත් කරන අයගේ ඡන්ද ටික. ඒ කියන්නේ පළමු මනාපය ඡන්දය අර ඉදිරිපත් කරපු දෙන්නට ඉදිරිපත් නොකරපු අයගේ ඡන්ද පත්‍රිකා ටික ගන්න. ඒ කියන්නේ දැන් අපි දෙන්නෙක්ව තෝරගත්තානි x හා y කියලා දෙන්නෙක් අපි ගනිමුකෝ. ඒ දෙන්න තමයි ඡන්දෙන් දැන් ඉස්සරහට ඇවිත් ඉන්නේ කියලා. x ටයි y ටයි ඡන්දේ x ටයි y ටයි පළමු මනාපේ දීපු නැති අපේ දීපු නැති ඡන්ද පත්‍රිකා ටික ගන්න. ඒ ටික අරගෙන ඒකේ දෙවෙනි මනාපය මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට දීලා තියෙනවා නම් අන්න ඒ ඡන්ද ටික මේ දෙන්නගෙන් එක්කෙනාට අදාළ වෙන විදිහට ලබා දෙනවා. ඊට පස්සේ තුන්වෙනි මනාපය කියන කතාවකුත් තියෙනවනේ. ඒක වෙන්නේ කොහොමද? දෙවෙනි මනාපය දීලා තියෙනෙත් මේ දෙන්නට නෙමෙයි අනිත් කෙනෙක්ට නම්. එතකොට එක දීලා තියෙනෙත් මේ දෙන්නට නෙමෙයි, දෙක දීලා තියෙනෙත් මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට නෙමෙයි, දෙක දීලා තියෙනෙත් වෙන කෙනෙක්ට, තුන්වෙනි එක තමයි මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට දීලා තියෙන්නේ. අන්න එහෙම ඡන්දත් මෙතනට ගණනය කරනවා. අන්න එහෙම ගණන් කරලා එහෙම ඡන්ද ටිකත් එකතුනාට පස්සේ වැඩියෙන්ම ඡන්ද අරගෙන තියෙන්නේ කවුද? අන්න එයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් කරගන්නවා. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් 50%ක් ලබා ගන්න නොහැකි වෙච්ච අවස්ථාවකදී දීලා තියෙන විසඳුම. හිතන්නකෝ එහෙමත් දීලා දෙන්නම ට්‍රයි උනෝතින් දෙන්නම සමාන උනෝතින් එහෙමත් දීපු අවස්ථාවක්. මොකද කරන්නේ? එහෙම උනෝතින් කුසපත් ඇදීමකට යන්න සිද්ධ වෙනවා. ඔන්න ඕක තමයි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් 50% කතන්දරේ තීරණය වෙන ආකාරය. මං හිතනවා ඔබට මං කියපු කාරණාව යම් ආකාරයකට වැටහෙන්න ඇති කියලා.